ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබා දීම අද සිට ක්‍රියාත්මකයි. නියම ව්‍යාපෘතියක් ලෙස එය අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම් හල් 6කදී මෙම ඉන්ධන ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මක වෙනවා. 25වනදා සිට QR කේතයට අනුව ඉන්ධන ලබා දීම දිවයින පුරා සිදු කිරීමට නියමිතයි. මෙතර සිපෙට්කෝ පිරවුම් හල් වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද සිට දෙවෙනි පුරා ක්‍රියාත්මක වෙනවා. අවසන් ඉලක්කම 3, 4, 5 යන වාහන සඳහායි අද ඉන්ධන බෙදා හැරීම සිදු කරන්නේ. හෙට දින ලියාපදිංචි වී ඇති අවසන් ඉලක්කම 6, 7, 8 සහ 9 යන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කරනු ඇත. අද දිනට නියමිතව ඇත්තේ අවසාන අංක 3, 4, 5 බැවින් එම වාහන පමණක් පොලිමේ රඳවා අනිත් වාහන ඉවත් කරගන්නා ලෙස ඔබට කාරුණිකව දැනුම් දෙමි. අද දින නැවතත් කණිතෙල් සංස්ථාව සතු ඉන්ධන පුරවල්වල කණිතෙල් ලබා දීම සඳහා අද සූදානමක් තිබෙනවා. තම වාහනේ අංකයේ 90 තෙල් ලබා දීමේ චක්‍රයක් හඳුන්වා දීලා තියෙනවා. අද දින තමයි ඒක පළමුවට අත්හදා බලන්නේ. ඒ අත්හදා බැලීමේදී අපිත් හිතනවා ඒක මේ යම්කිසි ප්‍රමාණයකට මේ තියෙන පෝලිම් ප්‍රමාණය අඩු කර ගැනීමට යම්කිසි හේතුවක් හේතු කාරණා ඇති වේවි කියලා මේ අංකයේ 90 තෙල් බෙදා දීමේදී. තමන්ගේ වාහනේ අංකයේ 90 තෙල් ලබා දීමේ ක්‍රියාවලියට අපිත් පුළුවන් තරම් අනුගත වෙන්න හෙට ඉඳලා ක්‍රියාත්මක කරනවා. එතකොට අපි හෙටදී බලන්නේ නැහැ ඔබතුමාලා කොච්චර කාලයක් පෝලිමේ හිටියාද නැද්ද කියන එක. ඒට අපි කිසිවිසේත්ම සලකලා තෙල් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. අදත් පුළුවන් තරම් ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. ඒ අතරතුර තමන්ගේ අවට හිටපු අයට තෙල් ටික ලබා දීමට උත්සාහ කරන්න. පුළුවන් තරම් ඒ අංකයට 90 පැමිණිලා තෙල් ලබා ගත්තොත් හොඳයි කියන එක තමයි මම මේ අවස්ථාවේදී පාරිභෝගිකයින් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. නමුත් තවමත් ඇතැම් ප්‍රදේශවලට ඉන්ධන ලැබී තිබුණේ නැහැ. මේ අතර තවමත් රටපුරා ඉන්ධන පොලිම් දක්නට ලැබෙනවා. ඇතැම් පිරවුම් හල්වල අදත් උණුසුම් තත්ත්වයන් ඇති වුණා. වාහන